කාලයත් මුදලත් ඉතිරි කරගන්න ලේසි ඕනෑම ATM එකට යන්න ලංකපේ මේ අයවැය හිඟය ගත්තම 2851ක් රුපියල් බිලියන හැදෙන්නේ විශේෂයෙන්ම ආණ්ඩුවේ අඩිනඩි විශ්‍රාම වැටුප් වගේම අවසානයේදී ණය සේවාකරණය කළා. ණය පොලී ගෙවන් විතරක් රුපියල් බිලියන 2600ක් එවැනි සංඛ්‍යාවක්. ඒ අනුව ගත්තට පස්සේ ණය පොලී ගෙවන එක සම්බන්ධයෙන් ඉදිරිපත් වන තර්කයක් තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන කිරීමේ ක්‍රියාවලියේදී මීට වඩා බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් සම්බන්ධෙනුත් ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තා නම් මේ මුදල අඩු කරගන්න තිබා. මොකද මෙයා මේ අයවැය පරතරය අඩු කර ගැනීම ගැන අපි කතා කරන්නේ මූල්‍යමය වශයෙන් ගත්තම ඔබ මොකද ඒ ගැන දරන මතය? රජයේ මුළු වියදමෙන් ලොකු ප්‍රමාණයක් අපේ වැය වෙන්නේ රජයේ ගත්ත ණය වලට පොලිය ගෙවන්නයි. මේ කියන රාජ්‍ය වියදමෙන් ඇත්තරම කිව්වොත් ලොකු ප්‍රමාණයක් වැය වෙන්නේ මේ කියන පොලිය ගෙවන්න. දෙවෙනියට තමයි ඔය මං කියපු විශ්‍රාම වැටුප් සහ රජයේ පඩිනඩි වලට යන වියදම. මම කවදාවත් මේ රජයේ වැඩ කරන සේවකයන්ව අවතක්සේරු කරන්නේවත් ඒක එහෙම කරන්න එපා කියනවත් නෙමෙයි. අනිවාර්යෙන් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ඊටාම රජයේ සහ අපේ ආර්ථිකයට දායකත්වයක් කරන රාජ්‍ය සේවකයෝ උන තරම් ඉන්නවා. ඒක කිසි තර්කයක් නැහැ. නමුත් දයබොතුමා කිව්ව දෙවෙනි කාරණාව රජයේ පොලී ගෙවීම. ගෙදර ජීවත් වෙන්නට ගෙයක් හදන්න වුණත්, ගෙදර ජීවත් වෙන්න වුණත් අපේ පඩිය මදි නම්, ආදායම මදි නම් අපි කරන්නේ ගිහලා ණයක් ගන්න එක. ණයක් අරගන්නවා. ණයට ඊට පස්සේ අපිට ගෙවන්න පුළුවන් හැකියාව කොපමණද කියලා බලලා ඉවර වෙලා ඒකේ වාරිකය අපි තීරණය කරගෙන තමයි ණය ගන්න. ඒත් අපිට ඕනනම් ගෙයක් මෙහෙම හදන්න පුළුවන්. ගෙයක් හදන්න පුළුවන් එක්ක මාලිගාවක් වගේ, එහෙම නැත්නම් අපේ ප්‍රමාණයට අපිට දැනෙන විදිහට යම් ප්‍රමාණයකට ජීවත් වෙන්න. එතකොට ඒ වගේම ව්‍යාපාරයක් වුණත් එහෙමයි. ව්‍යාපාරයක් වුණත් ණයක් ගන්න හුඟක් වෙලාවට ආයෝජනය කරන්නේ නැවත ආයෝජනයේ හරහා යම්කිසි ආදායමක් ලබා ගැනීමේ පරමාර්ථය. ව්‍යාපාරයක් ආයෝජනය කරනකොට තමන්ගේ එදිනෙදා වියදම් ටික කරන්නටත් ණය ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව තමන්ගේ ව්‍යාපාරයේ කැපැසිටි එක ධාරිතාවය වැඩි කරන්නටත් ණය ගන්නට පුළුවන්. බුදුහම්දුරුත් කියලා තියෙනවා ඇත්තම ණය ගැනීමයි පොලී ගැනීමයි එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන අවස්ථාවේ පොලිය සම්බන්ධයෙන් බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙත් කරා නම් මේ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා. එය එසේ කළ යුතුව තිබුණාද හැකිව තිබුණාද කියන ප්‍රශ්න. ඔව්. ඔබතුමා කතා කරන විදිහට ආතමික ණයකරුවන්ගෙන් ණය ගැනීමේ හැකියාව අපි තිබුණා නම් වඩා හොඳයි. නමුත් එහෙම හැකියාවක් මම දකින්නේ ඒ වෙලාවේ තිබුණා කියලා. ඒ වෙලාවේ ඒ තිබුච්ච ආර්ථික තත්ත්වය මත ප්‍රාථමික ණයකරුවන්ගේ ණය ගැනීමේ හැකියාවක් අපිට තිබුණේ නැහැ ඇත්තම කතා. ඒක තමයි මම දකින්නේ. ඒ කියන්නේ ප්‍රාථමික අලෙවිකරුවන් විශේෂ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරලා තිබුණු ආයෝජන සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ප්‍රතිව්‍යුහගතකරණයේදී කිසිම ආකාරයකට උන්ට අත තියන්න පුළුවන් තත්ත්වයක් තිබෙන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? ඔව් මම කියන්නේ ඒ වෙලේ අත තියන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. අපි උඩරිම ලෙවල් එකට ඒ වෙලාවේ උඩරිම ලෙවල් එකට ඒ වෙලාවේ ගිහිල්ලා තිබුණේ. බැංකු පද්ධතියට ගැනත් ඔබ හිතන්නේ එහෙමයි. එහෙමයි.